Kaline. Nu bai Kaline mage. Siya tatte. කොහෙද බං උඹ ගාල කඩায়නේ දුවන්නේ? මම? නැත්නම් මමද? කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැඳත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ ඊනාලට ගිහින් නෙන්ඩ කෙටි පාරක් නෑ කාසි නැති නිසාත් මිට වාසි නොපෙනෙන තරමට ආදරේ අරන් කවුරුත් බලෙන්නෙන්නේ නෑ මනසේ දැනන්නේ බව ගුණාසේ ඉඳින් සතුටින් එක හීනෙන් එලි වෙනවද එහෙම වෙන්නේ නෑ පාට කුරුල්ලෝ මේ ටිකක් ඉන්න වෙයි මේක මේ ඉතින් එන්ජොයි කරලා කන්න ඕනේ ඒ හොඳ බස් මම ඔයා මෙහෙම රස්තිය අදු කරයි කියලා දන්නවනම් මම මේ ගමන කීරවත් දෙන්නේ නැහැ. හරි. හරි හරි දැන්. දැන් අපි කනකන්වත් ඔයාලට පොඩ්ඩක් බලාගෙන ඉන්න බෑනේ. දැන් මේවා දැන් මේ කන එකනේ වැරද්ද දැන්. මේවා කෑවත් අපි වැරදි මේ මොනා කරත් වැරදිනේ අපි. කන්න ඕනේ නැහැ. මිස්ලා ඔහොම හැසිරෙන්න එපා මිස්. ඉතින් අපි කෑවත් වැරදි අපි බිව්වත් වැරදි මේ කොහොමද අපි කරන්න කියන්නකෝ කන්නේපා කියලා කිව්වේ නැහනේ අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා ගොඩක් වෙලා හිටපු නිසායි කිව්වේ නෑ නෑ එහෙනම් ඉතින් මොකටද කකුල හොඩ කරේ කකුල කන්න ටයිම් එකක් ගන්න මේක එන්ජොයි කරලා කන්න ඕනේ එමින් කන්න ඕනේ මේක දැන් කන්න ලාවක් නැහනේ මට කන්න ඕනෙත් නෑ දැන් මිස්ටර්ට අපි කනකම් බලන් ඉන්න බෑනේ ඔහොම නිකන් කණ්ඩවත් දෙන්න තු අපෙන් වැඩ ගන්න එපා අප්පා මොකද බලන්න කරන්නේ සෝරි සෝරි ඔයා කන්නකෝ නෑ ඕන් නෑ මිස් ඉතින් කන්න ඕන් නෑ ඉතින් අයියා අපි දුප්පත් මිනිස්සු ඉතින් අපිට මේ බලට දාහන ටිකක් විතර ඉතුරු වෙන්නේ ඒකවත් කන්න දෙන්නේ නැහැ පාඩුවෙ බව් අප්පා හොම් කරන්නේ ඇටි ඇයි මේ පොඩි මහත්තයාට ලොකු මහත්තයා ඇතුළට එන්න කියලා කිව්වා මට මොකද්ද ලොකු සර් කියන්නේ? අර මේ එළියේ ඉන්නේ කාට? ඇතුළට එන්න කියන්නයි කියලා කිව්වා. අපි තාත්තත් ඔහමනේ පොඩි මාත්‍යා. ආයේ නැති අපි ලොකු වුණාට දරුවෝ ලොකු නෑ යාට උ. ඕ ලොකු නෑ ලොකු නෑ. මෙයාටත් ඔය කාවත් ලොකු නෑනේ. මං හිතන්නේ අර මගේ පණිවිඩයට වෙන්න ඇතුළේ එන්න කියන්නේ. යන්න ඇතුළට? මේ මං යන්නද? ඔයා ඉන්නවද? මට තාත්තත් එක්ක පෞද්ගලික දෙයක් තියෙනවා කතා කරන්න. මම මේක පෞද්ගලිකව කතා කරන්නේ නැහැ. මේක හරි නෑනේ. ඔයා යන්නේ ඔයා වාඩි වෙනවද චුට්ටක්? හරි මම කතා කරලා එන්න ඈ. හරි. පොඩි වෙලාවක්. මේ තමුසේ අද වැඩට එන්නේ නැහැ කිව්ව නේද? නෑ සර් මම අද සර් ගාවට එන හින්දා කෙවින් සර් කිව්වා කෙවින් සර්ගේ වැඩ බලාගන්නම් කියලා. මේ හොඳ යාපික මේ පොඩ පන්සලට ගිහිල්ලා එන්න ඕනේ මාත් එක්ක. මේ ලොකු හමුදුරුව පණිඩියක් ඉවර තියන ඉක්මනට එන්න කියලා පුඩි වැඩකට. මමද සර් පන්සලට යන්න ඕනේ.
මම කාටද කතා කරන්නේ? තමුසේද වෙන කාට හරිද? මට. යනවා ගිහිල්ලා වාහනේ අරන් එනවා. අද මගේ කා නෑ. ඌ ගිහිල්ලා නෝනත් එක්ක ගමන. අනිත් එක මේ මලගයක් වෙලා ගිහිල්ලා. හොඳ වෙලාවට තමුසේ ආවේ. ගිහිල්ලා අරන් එනවා. යන් පන්සලට ගිහිල්ලා කෙලව ගන්නවට වඩා හොඳයි මේක මෙතනින් ඉවර කරගන්න. මට තවත් මෙච්චර දුක් විඳින්න බෑ අප්පා. මෙහෙම මරබියෙන් ඉන්න එක මොන කර්මයක්ද කරන්න දෙන්නේ? මම ඇත්තම කියනවා. ඇයිද? පොඩ වාඩි වෙලා ඉන්නු. මං ටක් ගාලින්. Airtel නවසිය නවය හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. පාට කුරුල්ලෝ. ෆ්‍රයිඩ් රයිස් වලට no solution. අලුත් no recipe දැනගන්න WhatsApp කරන්න. අනේ සර් අපේ කිරි අම්මා. අයියෝ කිරි අම්මා. ඇයි? මොනවද වෙලා තියෙන්නේ? කිරි අම්මා අන්තරා වෙලා සර්. අයියෝ පවුලේ මිනිස්සු කුලල් කා ගන්නවලු සර්. මිනිහ බෙදා ගන්න බැරුව. තාම පෙට්ටියක් ගෙනල්ලත් නැහැ සර්. අයියෝ තාම එම්බාම් එකට යවලත් නැහැ. අනේ අනතනකට ඉක්මනින් ගිහින් එමුකෝ සර්. දැන් ඔය කොහෙද ඔබ වෙලා තියෙන්නේ? දුර. ඔව් ගොඩක් දුර. අපේ ගෙදරිනුත් සර් පැය දෙකක් විතර යන්න ඕනේ සර්. ටිකක් ඈතට යන්න ඕනේ සර්. අනේ අනතනකට ඉක්මනින් ගිහින් එමුකෝ සර්. හරි. ප්‍රශ්න නැහැ. තමුසෙ යනවාකෝ. මම මගේ ගමන කොහොම හරි යන්නම්. කමක් නැද්ද සර් එහෙම? කමක් නැහැ. තමුසෙ යත්තේ සල්ලි තියනවද? සල්ලි තියෙනවා සර්. එන යනවා ඉතින්. අනේ බුදු බව අත්වෙනවා සර්ට. බුදුම බුදු බව අත්වෙනවා සර්. සර්ට කියන්නේ සර් අපේ අම්මා නැති කාලේ සර් මගේ පස්ස සෝදලා මට කන්න දුන්නා කිරියම්. මේ තමුසෙ දැන් ගිහිල්ලා ඇවිල්ලා මට ඔය කතා කියනවාකෝ. දැන් යනවා හදිසියක් වෙලාන්නේ තියෙන. යන්නම් සර්. අපේ පවුලට මෙහෙටිය කිරියම්ම සර්. අංකල් මේ තාත්තා කිව්වා හෙට උදේම පන්සලට එන්න අංකල්ට යන්න කියලා. ආ එහෙනම් මම තමයි යන්නද? ඔව් යන විදිය මම ලෑස්ති කරන්න අංකල් ටිකක් ඉක්මන් කරලා යමු. යා. අනේ ඔව් අම්මා දැන් තමයි මේ වැඩ ඉවරුනේ. වැඩ ගොඩයි. අනේ ඔව්වනේ දැමෙ පිටත් වෙන්න හදන්නේ. පැයකමාරක් දෙකක් විතරයි. හරි අම්මා හරි උත්සන්නයි. පැයකමාරක් දෙකකින් නම් යන්න බැරි වෙයි මිස්. අයියේ අපිට එන්නවත් එච්චර වෙලා ගියේ නෑනේ. ඔව් එහෙම කැලින්ම යන්න තිබ්බ නම් ඉතින් ඒ වෙලාවට යන්න තිබ්බා. හැබැයි අපිට මාතර බ්‍රාන්ච් එකත් බලාගෙන තමයි යන්න වෙන්නේ. මොකද්ද? මං එහෙම එකක් දන්නේ නැහැ. මං දන්නෙත් නැහැ. මේ දැන් කෝල් කරලා කිව්වේ. එන ගමන් මාතර බ්‍රාන්ච් එකත් බලාගෙන එන්න කියලා කිව්වා. මොකද දෙපාරක් ට්‍රාන්ස්පෝර්ට් දෙන්න බජට් නැහැ ලෝ ඔෆිස් එකේ. අයියෝනේ. එහෙම වුණොත් මට පරක්කු වෙනවා. ඒකට ඉතින් මට කරන්න දෙයක් නැහැ මිස්. මොකද මම එතනට යන්න බෑ. මං ගිහලා අත්සන් කරන්න ඕනේ. සංගරණ නැත්නම් ඉතින් මගේ ජොබ් එක ගාලා යනවනේ. මිස්ටර් ඉතින් කැමති දෙයක් කරන් මිස්ටර් ඉතින් මිස මෙතනින් දාන්නද? කැබ් එකක් අරන් ගපෝ යන්න. මං තනියම. එච්චර දුර යන්න? ඇයි මිස් දැන් ගාල්ලට වෙනකම්ම මාත් එක්ක ආවේ අපුරුවට? මිස්ටර් එහෙම තනියක් දැනුන්නේ නැහැනේ. දැන් ගාල්ලේ බෝඩරේ පැන්නට පස්සේ ඇයි මිස් තනි වෙන්නේ? මාතරට ගිහින් එන්න කොච්චර වෙලා ආයේද? මාතරට ඉතින් ඔය මාතර ගමන ගිහිල්ලා එන්න බෑ එකහමාරක් විතරයි. හැබැයි ඉතින් එතනට ගියාට පස්සේ මිස්ටර් මොන චාටර් එකක් ගන්න වෙයිද දන්නේ නැහැ. මගේ ජොබ් එකේදී මිස් ආවට පස්සේ මම එක්කගෙන එන්නා. හැබැයි ඉතින් මිස්ටර් යන වෙලාව මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් වෙලාව අඩු කරගන්න පුළුවන්. මිස්ටර් ජීවිත අවදානමක් වගේ ගන්න කැමති නම්
මම ස්පීඩ් එක වැඩි කරලා පොඩ වෙලා වැඩි කරලා දෙන්න, බය භාගයක් අඩු කරලා දෙන්න පුළුවන්. අනේ මට නම් තේරෙන්නේ නැහැ අනේ. එක්ක ඔෆිස් එකෙන් එළියට එද්දි මෙයාලගේ ප්ලෑන් එක මොකද්ද කියලා අපිට කියන්න ඕනේ. එහෙමනම් මං ගෙදරට කලින් කියලා එනවානේ. ඒක තමයි මේ සිතින් ඉස්ලා රස්සාවක් තෝරගන්නකොට මොනවද හරියට කරන්න තියෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලලා කතා කරලා වුණේ රස්සාව තෝරගන්න. අපි මිස් මේ රස්සාවෙ ඉන්න සුළු සේවකයෝ. පහළම ඉන්න සේවකයෝනේ. ඉතින් මිස්ලාගේ මේ රාජකාරී తీරන අපිත් එක කතා කරලා වැඩක් නැහැ. ලොක්කොත් එක්ක ඉපැයි ඒව කතා කරගන්න. හරි මිස් මට මේක කියන්නකෝ. මාතර යනවද? ගෙදර යනවද? తీරනේ මිස් කියද? මොනවා කරන්නේ නැති? යා. Introducing Domino's Flavor Fusion Rice. Olive Sami Panisare Saida Nava Life Boy Same Asadana Athi Karana Vishabich Ekka Satan Kara Same Nirogiyama Thabai. Meliban Kire Nishpadana Miladi Gena Maraneta Kepo Kiri Gave Nidahas Kara Ganeemata Obath Daayaka Wanna. Paata Kurullo. Abi Ekkunuwe E Watawala Abiwa E Watawala The Lankawae Anka 1. දන්නේ මහත්තයා මේ ළමයා ගෙදර එනකම් මගේ ඔළුවට ලොකු බරක් තියෙන්නේ. මේ ආපහු නම් යවන්න උදේ නැව වගේ ගමන්. හරි හරි දැන් අපි කතා කරලානේ ළමයා ඔය ගමන යව්වේ. දැන් මොකද ආයේ ගැන කතා කරන්නේ? ඒ වුණාට මට බයයි මහත්තයා. ඔය ලංකාව ඉන්දියාව වගේ රටවල් වල ගෑන් ළමයි හදන්න ඕනේ පිරිමින්ට වඩා පිරිමිකමට. එහෙම නැත්නම් ඉතින් ওই මගතොට ඉන්න පිරිමිත් එක්ක අහිංසක ගෑන් ළමයින්ට ගනුදෙනු කරන්න බෑනේ. එහෙම තත්ත්වයක් තියදී අපි නිකන් මේ තොත්ත බබාලා වගේ හුරතලේට ගෑන් ළමයි හදලා අපි නැති කාලෙක මොකද වෙන්නේ? හ්ම්? ඒ ළමයි අන්ත අසරණ වෙනවනේ. හරි. දැන් අද ගියේ ගාල්ලේනේ. හෙට යාපනේ යන්න ඕනි කිව්වොත් මහතේ යවනවද? එතකොටත් ඔය වගේ කතා කියනවද? හරි හරි. ඉතින් එහෙම දෙයක් වුණොත් අපි ඒක ඒ වෙලාවට බලාගමු. නිකන් දැම්ම ඉඳලා හිතින් දුක් විඳ විඳ නිකන් මේ ලේ පුච්ච ගන්න ඕනේ නෑනේ. දැන් දුව පිටත් උනා කියලා කිව්වනේ හ්ම් පොඩක් ඉතින් ඉවසගෙන ඉන්න ගෙදරට යනවා මොනවාගේ ජොබ් එකක්ද බලාපොරොත්තු වෙන්නේ? අපෝ සර් ඕන ජොබ්ස් එකක් කරන්න පුළුවන්ද කියලා බලන්න. මොනවාගේ ජොබ් එකක්ද බලාපොරොත්තු වෙන්නේ? අපෝ සර් ඕන ජොබ්ස් එකක් කරන්න පුළුවන්. මනී දෙනවනම් ග්‍රීස් ට්‍රී එකේ අප්සයිඩ් ඩවුන් උනත් නගිනවා. හරි ඩ්‍රයිවිං පුළුවන් සර්. 2 wheel, 3 wheel, 4 wheel, 5, 6, 7, 8 උනත් පුළුවන් සර්. රයිට්. CV එකක් ගෙනල්ලා තියෙන නේද?
සර් මේ අද නම් ගෙනාවේ නෑ සර් CV එක. හරි එහෙනම් මමගේ විසිටින් කාඩ් එක දෙන්නම්. CV එකත් එක්ක හිට ඇවිත් මාව හම්බෙන්නකෝ. හරි. අනේ thank you sir. ඒකෙන් සර් මේ වෙඩින් එක හරිනේ. අනේ සර් නම් සර් so great person කෙනෙක් සර්. Thank you very much sir. හරි ඔක්කොම හරි. දැන් ඔය කතා කරන ස්ටයිල් එක මොකද්ද? මේකේම සර් මේ ස්පෙෂල් ස්ටයිල් එකක් නෙවෙයි සර්. දැල්ලත් ඉතින් සර් අපි ත්‍රී වීල් වැකි එකනේ ඉන්නේ. දියවත් එක්ක තමයි සර් මේක ඉන්නේ. දැන් ඉතින් හැබිට් එකක් වෙලා චේන්ජ් කරගන්න බරුව ඉන්නේ සර් මේක. හරි හරි. ඒකෙත් පොඩි වෙනසක් තියෙනවා. නම මොකද්ද කිව්වේ? සර් මං අංජන. අංජන හරි. අංජනේ නම් CV එකත් එක්ක හෙට මාව හම්බ වෙන්න. CV එකට වඩා මට වැදගත් ඔයාගේ ට්‍රස්ට් එක. ඒක රකින්න පුළුවන් නම් මොකක්ද දෙයක් කරලා දෙන්න පුළුවන්. Thank you sir. Thank you so much. හරි හරි. Thank you sir. Okay. මතක තියාගන්න සඳුදා දිනේ කුවේත් ඩුබයි ගෘහපාලිකා සම්මුඛ පරීක්ෂණ ග්‍රීන් වේ ඒජන්සිස් කරුණෑගල. අද සිතලා අද වැඩ කරලා ජනව දිනනා දිරිමත් එල්බී වනිතා රන් සෝෆිය දිරිමත් දිවියකට රත්තරන් සවියක්. ඔබේ සමය ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නවලක්ස් හිමාලය පියුරිෆයින් නේම් ෆේස් වොෂ් කුරුලෑ ඉවත් කර නිරෝගී සමක් ලබා දෙනවා. පාටකුරුල්ලෝ ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. Hi. Hi darling. කොහොමද වයි නෝ කිලවත් කිව්ව නෑනේ. එන්නේ මෙයා නේ හිටියේ එනට එන්න උනා. ඇයි? කොහොනේ දැන් කෙවි? ගෙදර නන්නේ ඔෆිස් එකේ ඇත්තේ ඔෆිස් එකෙත් නෑ මං දැන් එහෙට ගිහිල්ලා නැති නිසා තමයි මෙහෙ ආවේ ඉතින් ඔයා කෝල් කරලා බැලුවේ නේ එකක් කෝල් එක ගන්න මම 20ක් විතර ගත්තා කක්වත් ආන්ස කරන්නේ කොහේ ගියාද නන්නේ ඔයා දන්නවද භාවනා ඩඩා කෙවින්ට කියන්නේ ඉස්සෙක් වගේ කියලා මොකද කොහෙන් බැන්නම කොහෙන් මතුවේද කියලා දන්නේ නෑනේ Kelsey වාගේ සීරියස් ක්වෙස්චන් එකක් අහන්නද අහන්න මෙයා අහන්න දැන් ඔයාලත් එක්ක කෙවින් කතා කරනකොට මං ගැන මොනවද කියන්නේ ඒ කියන්නේ නෑ දැන් එයා මාත් එක්ක ඉන්නකොට එක එක විදිහට හැසිරෙන්නේ මට ඒක තේරෙන්නේ නැහැ දැන් ඔයාලට මොන හරි වෙනසක් දැනෙනවා ඇතිනේ මම ඒකයි අහන්නේ හෙමයින් ඉතින් වෙනසක් දැනෙන්නේ තියා මොනවටවත් මිනිහා මාත් එක්ක කතා කරන්න එපේ. මෙහෙමයි දැන් මම එයාගේ ඇටිටියුඩ්ස් ගැන දන්න විදිහට නම් එයා වාඩ ඔය ලන්ච් වලට එක එක අවුටින්ග්ස් වල කතා කරනවා කියන්නේ ආවට කැමති. සමනෙන් එයා අකමැති නම් එහෙම කතා කරන්නේ නැහැ. අර එයාගේ පොඩි ලොකු කමකුත් තියෙනවනේ දන්නවනේ ඔයා. එයාට එපා නම් එපා. එහෙමද? මන් දන්න විදියට නම් එහෙමයි සමනෙන් එහෙම කතා කරනවා කියන්නේ එයා ඔයාට කැමති. හැබැයි කොච්චර කාලයකටද කියලා ගැරන්ටි කරන්න බෑ. බට් කැමති. ඒක කොච්චර කාලයකටද කියලා තීරණය කරගන්න එක ඔයාගේ වැඩ. කාලෙ නෙවෙයි මොනවා හිතන්නත් මෙයා මෙහෙම එකපාරට අතුරුදහන් වෙන එකට මොකද කරන්නේ? සීරියස්ලි ඉස්සෙක්ම තමයි ආ. Let's see let's see. ආ කාන්ති කාන්ති භාවනා මැඩම්ට බොන්න මොනවා හරි ගේන්න දැන් මෙතන ආයෙත් නතර කරේ අපි යනකොට එකපාරක් කාලා නිගිය මෙතනේ කාපු බීපු හින්දා තමයි මිස ඉතින් බඩවලු ලෙඩ නැතු වෙනව
දැන් අප්ලෝඩ් කරා නම් ඩවුන්ලෝඩ් කරන්නත් ඕනනේ. අනේ මට පරක්කු වෙලා තියෙන්නේ. මොනසවලද දැපා මේ අලුන්ට ගන්න? නෑ නෑ රණ්ඩු කරගන්න එපා. මම කැවිටි බවුන්ස් එක යනවා. මත්තර කවුද? මම කෙවින්ඩි ෆොන්සේකා. ලෙන්ඩි ෆොන්සේකාගේ පුතා.